මේ දවස්වල මේ ප්‍රවෘත්තිවල පළවෙන මේ වාර්තාවක් පිළිබඳ මහිතයම් ආන්දෝලනාත්මක තත්ත්වයක් තියෙනවා. මොනි ජපානයේ පැතිරෙනවයි කියලා තියෙන මාරාන්තික බැක්ටීරියා රෝගී තත්ත්වයක්. ඒ පිළිබඳ මම හිතන්නේ විශේෂම අප අනියත බියක් ඇති කරගත යුතු නැහැ. එය අපි නොදන්න බැක්ටීරියාවක්වත් අලුත් ලෙඩ රෝගයක්වත් නෙමේ. ඒක මේ ඒ රෝගී තත්ත්වය ඇති වෙලා තියෙන ස්ට්‍රෙප්ටොකොකස් කියන බැක්ටීරියා වර්ගය. ඒක සාමාන්‍යයෙන් ජනතාව අතර තියෙන බැක්ටීරියා තත්ත්වයක්. ඒ කලාතුරකින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට සංකූලතාවයක් විදිහට ස්ට්‍රෙප්ටොකොකස් ෂොක් සින්ඩ්‍රෝම් කියලා මාරාන්තික තත්වයකට යන්න පුළුවන්. ඒක නිතර වෙන දෙයක් නෙමේ. මේ බැක්ටීරියා යම්කිසි ආසාදනයක් වුණ අවස්ථාවක සුළුතරයකට ඇති වෙන්න පුළුවන් සංකූලතා තත්වයක් පමණයි ඒක. එතකොට දැන් මේ ජපානයේ වාර්තා කරලා තියෙන්නේ මේ ඔවුන් මේ ඇති වෙන ස්ට්‍රෙප්ටොකොකස් කියන බැක්ටීරියාවෙන් ඇති වෙන සංකූලතා තත්වයේ යම්කිසි වැඩිවීමක් මෑත කාලේ නිරීක්ෂණය කරයි කියන එක තමයි මේක හරියට මේ විද්‍යාත්මක වාර්තාවල පළ වෙලා තියෙන්නේ. ඒ පිළිබඳ ඔවුන් අධ්‍යයනය කරගෙන යනවා. ඒකට විශේෂ හේතුවක් දිනවද කියලා. ඉතින් ඒක ගත්තම මේක බැක්ටීරියාව සාමාන්‍යයෙන් මේ මනුෂ්‍ය අතර පැතිරෙන බැක්ටීරියාවක් අලුත් දෙයක්ුත් නෙමේ. ඒ වගේම තමයි මේකට මේ ප්‍රතිජීවක ඖෂධ වලින් ප්‍රතිකාර කරන්නත් පුළුවන්. හැබැයි කලාතුරකින් ප්‍රතිජීවක ඖෂධ වලට ප්‍රතිරෝධයක් දක්වන එම වර්ගයේ ස්ට්‍රෙප්ටොකොකස් බැක්ටීරියා තියෙන්නට පුළුවන්. ඉතින් සමස්තයක් විදිහට කියන්නට තියෙන්නේ මේකේ මේ මහා පැතිරීමක් සිද්ධ වෙයි කියලාවත් මේක මේ අපේ රටට කිසිම දැනට කිසි බලපෑමක් ඇති වෙයි කියලාවත් අනියතිබ්බයක් ඇති කර ගැනීම අවශ්‍යතාවයක් නැහැ. දැන් මේ අපි ගොඩක් මතයක් තියෙනවා. දැන් මේ වෛරසය බෝ වෙන නිසා මේක ගුවන් මගින් කියන්නේ අපේ රටට ඇතුල් වෙනවනේ නෑ මාර්ගෙන් ගුවන් මගින් විවිධ ක්‍රමවේදින් රට තුළට ඇතුල් වෙනකොට මේක මේ ස්ට්‍රෙප්ටොකොකස් කියන බැක්ටීරියා එකත් මුලින් කිව්වේ මේක සාමාන්‍ය මානව වර්ගය අතර ප්‍රචලිත වෙලා තියෙන බැක්ටීරියාවක්. කලාතුරකින් මේක රෝගකාරක බැක්ටීරියාවක් විදිහට හැසිරෙන්න පුළුවන්. ඉතින් එහෙම නිසා මේක දැන් ජපානයේ තිබුණයි කියලා ජපානයේ ඉඳන් මේක මේ අපේ රටට පැතිරීමක් වීමේ එහෙම මේ විශේෂ ප්‍රවණතාවයක් ඇතිවීම හැකියාවක් නැහැ. ඒකයි මම කිව්වේ මේක ජපානයේ මෑතකදී ඒක යම් වැඩිවීමක් වාර්තා වෙලා තියෙන හින්දා ඔවුන් ඒක ගැන වැඩිපුර පරීක්ෂණ පවත්වනවා කියන එක තමයි ඇත්තට මේක ප්‍රවෘත්තියේ නියම නිමිත්ත වෙන්නේ. ඉතින් ඒක පදනම් කරගෙන අපේ රටට කිසිම ඍජු බලපෑමක් ඇතිවීමේ කිසිම ඉඩකඩක් නැහැ. නවතම පුවත් දැනගැනීමට ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කරන්න.